ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නේවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද මේ මාසේ 10 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රිය ආදර දරුවනි, අද ජීවනයේ කෑම, අද මන්නා, ක්‍රියාපතේ දෙවන පරිච්ඡේදයේ 16 සහ 17 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව උනේ මේ සබාව නැමැති ක්‍රිස්තුස් වහන්සේගේ මේ ආත්මික ශරීරය කොයි විදිහටද කටයුතු කරේ කියලා අපි මෙනෙහි කිරීමයි. ඉතින් මේ 16 වෙනි වගන්තියේ පේතෘස් ශුද්ධ ආත්මෙන් පිරීලා කතා කරනවා. ඒ අහන් ඉන්න අයට, ප්‍රශ්න කරන අයට කියනවා, නමුත් මේ වනාහි අනාගත වක්තෘ යොවෙල් කරන කොටගෙන කියන ලද කාරණය කෙසේ දෙයක්? අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දුවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකින්නවා ඇත කියා ඒ ජොවෙල් පොතේ ජොවෙල් දෙවන පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ කියපු ඒ දිවස් වාක්‍ය පේතෘස්තුමා ප්‍රකාශ කරනවා ඒ අහන් ඉන්න අයට. එයා ඇහුවේ මොනවද දන්නවද? එයා ඇහුවා මේ මිනිස්සු බීලාද කියලා ඇහුවා. මේ මිනිස්සු මත්පැන් බීලාද කියලා ඇහුවා. පේතෘස් උත්තර දීලා කිව්ව නැහැ නැහැ, තාම උදේ 9යි වෙලාව. නමුත් මේ සිදුවෙලා තියෙන්නේ මොනවද දන්නවද? මේ සිදුවෙලා තියෙන්නේ ජොයල් දිවස්වරයා කිව්වා වගේ, අර ආත්මෙන් සියලු මනුෂ්‍යයන් පුරවනවා කිව්වා වගේ, වගුරුනවා කිව්වා වගේ, ඒ දේ තමයි මේ සිදුවෙලා තියෙන්නේ කියලා ඔහු පැහැදිලි කරන්න හදනවා. මේ අනාගත වක්තෘ යොවෙල් කියපු දේ තමයි මේ සිදුවෙලා තියෙන්නේ. මේ අය අන්‍ය භාෂාවලින් කතා කරා. ඔබට තේරුම් යන්න ඕන මේ ක්‍රියාපොතේ දෙවන පරිච්ඡේදයේ මොනවද සිද්ධ වුනේ. සිද්ධ වුනේ පෙන්තකොස්ස දවස, 50 වෙනි දවස, ආත්මෙන් පිරිච්ච දවස. මතක ඇති ජේසුස් වහන්සේ එයාට කිව්වා ඉන්න ජෙරුසලමට වෙලා, මොනවටද? බලය ලැබෙනකන් ඉන්න, ශුද්ධාත්මයෙන් පිරෙනකන් ඉන්න කියලා කිව්වා. නමුත් දැන් ඒ වෙලාවේ මේ ආත්මයන් වහන්සේගෙන් පිරිලා ඒ අය දැන් අන්‍ය භාෂාවලින් කතා කරලා, ඊට පස්සේ තමයි මේ අහන් හිටපු මනුස්සයන් මේ විදිහට ඇහුවේ මේගොල්ලෝ බීලාද කියලා. අන්න එතකොට තමයි පේතෘස්තුමා මේ විදිය උත්තරයක් දුන්නේ. අද බලන්න, නව ගිවිසුමේ ක්‍රිස්තියානි කාර්යය පවා මේ විදිහට ශුද්ධෝ ආත්මයෙන් පිරිලා එයා ඒ වගුරුනෝ විතරක් නෙමෙයි අනාගත වාක්‍ය කියන්ට යනවා, දර්ශන දකින්ට යනවා, ස්වප්න දකින්ට යනවා, දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ පුදුම ලෙස මනුෂ්‍යයන්ගේ ජීවිතවල ක්‍රියා කරන්නට යනවා. අන්න එහෙම තමයි සභාව ක්‍රියා කරන්නට යන්නේ. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.